ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා යම් කිසි බදු ප්‍රමාණයක් වැඩි කළ යුතුයි. ඒක තර්කයක් නෑ. මොකද ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආදායම් බිඳුවටම ඇදලා දැම්මේ බදු කප්පාදු කරලා බදු සහන දීලා ගජමිතුරන්ට දොළ බෙදෙන දීමහා. ඒ නිසා පුරවැසියන් බදු ගෙවිය යුතුයි. ප්‍රශ්නයක් නෑ කියන. හැබැයි ඒ බදු දරා ගැනීමේ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවේ ඉතාම අපධාරණේ ආණ්ඩුවේ ඉල්ලන්නේ 2019 මංගල සමරවීර ඇමතුමා ඉදිරිපත් කරපු බදු ප්‍රතිපක්ෂ සඳේ ගේන්න. එදා ඒකට කවුරු විරුද්ධ වුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රතිසන්දේ ගෙනාම නම් අද කවුරුත් ඒක විරුද්ධ වෙන්නේ නැහැ. අනිත් වික්‍රමසිංහ මහත්තයා මේ ජයාභ්‍යවර්ධනව ආරුද්ධ කරගන්න try කරා හරියන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මේවට අනුකම්පාව දෙන්න. අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක තේරුම් කරලා දුන්නේ එතුමා. කනගාටුව ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරලා දුන්නු අපට රණිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා මිය ගිහිල්ලා ඒ කාලේ මේ රණිල් කෙනෙක් පිළිවෙලයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන බණ්ඩසපුවේ කෙනා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. 2019 එතුමා අගමැති වුණාම 2015 19 වෙනි සංශෝධන අනුව කොමිෂන් සභාව ටික ගෙනල්ලා දුන්නා. දැන් තමයි අපිට තේරෙන්නේ මෙයා මේ ඔක්කොම කරලා තියෙන්නේ අර ජාතිපති වෙන්න බැරි ඉතින් යාට බලය ගන්න කියලා. හරිද? දැන් මේ බාර ගෙනල්ලා කොමිෂන් ටික ආවා. දැන් වැඩ తీරවද? මැතිවරණ කොමිෂන් එක තියෙනවා ගන්න දෙන්න බෑ. මහජන උපයෝගික කොමිෂන් තියෙනවා. එයාට බෑ විදුලි බිල පැටි කරගෙන පාලනය කරන්න. එයා ඒක පාලනය කරන්න ගියාම එයා කාමරේ සීල් කරනවා. හරිද? දැන් මේ දවස්වල නාම යෝජනා කරනවා තියෙනවා පොලිස් කොමිෂන්කට. පොලිස් කොමිෂන්කට අප කරන්නේ. මේ තනි කර රැකෙනවා. බොරු. ඒ නිසා මේ වර්තමාන ආණ්ඩුවයි ජනාධිපතිමයි කරන්නේ බොරු කොමිෂන් දාලා ලෝකෙට පෙන්නන එක චිත්‍රයක්. දෙන්න වෙනකෙම. පැහැදිලිව කියන්න කැමතියිද? ඔයාට මේක කරන්න බැරි නම් කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහ හරි. කරන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහ හරි. මොකද මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට අපි ඉඩ දෙන්න ඕන. ජනාධිපතිවරයාට ජනමතයක් නැහැ. මේ ආණ්ඩුව මිනිස්සු පිළිගන්නේ මේ පාර්ලිමේන්තුවේ මිනිස්සු පිළිගන්නේ නැහැ. බලත් පාලන ආයතන කල්ලි කුත් වෙලා එක්ස්පයර් වෙලා තියෙන්නේ. එතකොට කොහෙද ජනමතයක් තියෙන්නේ? කොහෙද පුරවැසියන් සිද්ධාස තියෙන්නේ? ඉතින්